ක්‍රීඩාපොත් වර්තා කරන්නේ නූතන සම්ප්‍රදාය වෙමින් ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩාපොත් සපයන වෙබ් අඩවිය thepapare.com සමගින් ඔබ එකතු වෙලා ඉන්න වෙලාවේ අපි සූදානම් මත් දවසේ කතා බහ කරන්න පාසල් ශ්‍රේෂ්ඨයේ දක්ෂයෝ ටිකක් ඉන්න තැනකට. ඒ තමයි කදාන ද මැසිනඩ් විද්‍යාලයේ 19 පළ ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව තමයි අපි අද දවසේ කතා බහ කරන්නේ. මගෙත් එක්ක ඉන්නවා එහි පුහුණුකරු ට්‍රෙවින් මැතිව්ස්. අයිබෝමන්. අයිබෝමන්. ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ තරගාවලියට කොහොමද සංචිතය සැකසෙන්නේ කියලා. ඔව් ඉතාම දක්ෂ කණ්ඩායමක් ඉන්නවා අපිට. අපේ කැප්ටන් ඉරෝෂ් මොකද මේ අන්ඩර් 19 එකේ දැන් කැප්ටන් කරන එයා මේ ක්‍රිෂාන් සංජුල අන්ඩර් 19 තරඟ ඒෂියා කප් එකට මේ සූදානම් වෙලා ඉන්නවා. ඉතින් දැනට අපේ ඇසිස් කරන්නේ ඉරෝෂ් එයා තමයි වයිස් කැප්ටන්. දැන් එයා තමයි කැප්ටන් කරන්නේ. ඉතාම හොඳ කණ්ඩායමක් සිටිනවා අපිට. හොඳයි අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමති විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු දෙමව්පියන් කොහොමද මේ සඳහා දෙන සහයෝගය? ඔව් ඉතාම ඉහළ මට්ටමකින් අපේ විදුහල්පතිතුමායි මිස්ටර් ධම්මික ප්‍රසාජ් මිස්ටර් දිල්ලාර ෆෙනෑන්ඩෝ මගේ ඇසිස්ටන්ට් කෝච් රනේෂ් එතකොට පීඕජී මිස්ටර් ෆ්‍රැන්ක් මාස්ටර් ඉන්චාර්ජ් මිස්ටර් කීර්ති ඒගොල්ලෝ ඔක්කොම දෙමව්පියන් ඒගොල්ලෝ ඔක්කොම සහයෝගය දෙනවා හොඳින්. හොඳයි අපි සුබ ප්‍රාර්ථනා කරනවා මේ තරගාවලිය ඉදිරියට ගිහිල්ලා ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වෙන්න කියලා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. ස්තුතියි. හොඳයි ද මැසිනෝඩ් විද්‍යාලයේ වත්මන් උපනායකත්වය මගෙත් එක්ක ඉන්නවා එරෝෂ් ද සිල්වා. අයිබෝමන්. හොඳයි රෝෂ් අපි කතා කරමු මේ තරගාවලිය පිළිබඳව සහ සංජිතය පිළිබඳව. ප්‍රථමයෙන්ම මට දැනගන්න අවශ්‍යයි මේ සංජිතය කොහොමද හැදිලා තියෙන්නේ? සංජිතය කිව්වොත් අපේ ඉන්නවා අපේ හොඳම බෝලිං ඇටැක් එකක් තියෙන්නේ. බැටින් ඇවරේජ් තියෙන ඔක්කොම ලගෙම අපේ කැප්ටන් තමයි මේ ටීම් එක ලීඩ් කරේ. එයා ඒෂියා කප් එකට තේරලා තියෙනවා. ඉතින් අපිට සතුටුයි ඒ ගැන. හැබැයි එයා නැහැ කියලා අපි පසුතැවෙන්නේ නැහැ. අපි අනිත් ක්‍රීඩකයන් එක්කම ඇවරේජ් තියෙනින්ද ඔක්කොල්ලම ලොකු සහයෝගයක් බලාපොරොත්තු වෙනවා. හොඳයි දැන් මේ තරගාවලිය අවසානයේ තම කණ්ඩායම කොතනද ඉන්න ඕනේ කියන තැන ඔබ හිතන්නේ? අපි පටන් ගත්තේ නම් අපි එකම ටාගට් එක තිබ්බේ අන්තිම 8ට යන්න. ස්කූල් අන්තිම 8ට යන්න. අපි දැන් මේ ගෲප් එකේ 5 වගේ ඉන්නේ. අපේ අවසනාවන් තියලා අපේ ජෝසන් මැච් එක නෝඩි ගියා වැස්සේ ඉඳලා. අපි කොහමද තව ලබන ටෙම්පර 4ක් තියෙනවා. අපි 4 ජයග්‍රහණය කරලා ගෲප් එකේ ටොප් වෙලා ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු. හරි එලසි ඉදිරියට යන්න අපිත් සුබ ප්‍රාර්ථනා කරනවා ඔබ ඇතුළු කණ්ඩායමට. බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක කතා බහ කරාට.